fx3 update එක ඇවිල්ලා තියෙනවා 4.0 ඊට ඉස්සෙල්ලා තිබ්බ 3.0 දැන් ටිකට ඉස්සෙල්ලා දැන් මම මේක දැක්කේ මම ඩවුන්ලෝඩ් කරගත්තා හැබැයි තව මම YouTube එකේ බැලුවා කවුරුහරි ඩවුන්ලෝඩ් කරලා වීඩියෝස් දාලා තියෙනවා කියලා කවුරුත්ම වීඩියෝස් දාලා නැහැ මට නම් හම්බුනේ නැහැ ඉතින් මම පෙන්නන්න පොඩ්ඩක් මේක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා මේක රිලීස් කරලා තින්නේ නවවැනි මාසේ 12 කියන්නේ ගිය මාසේ මම කලින් අද ඩේට් එක ඇවිල්ලා අද 4 මාසේ 10 වෙනදා ගිය මාසේ 12 තමයි මේ රිලීස් කරලා තියෙන අප්ඩේට් එක ෆ්‍රේම්වෙයාර් අප්ඩේට් එක 4.0 ඒක ඇතුලේ බලුවහම ලේටස්ට් අප්ඩේට් ඒක ඇතුලට ගියහම benefits and improvements එච්චරම කියන්න තරම් ලොකුම දෙයක් නැහැ මෙතන අප්ඩේට් එක ඩවුන්ලෝඩ් කරගත්තා වගේ නෙමෙයි මේක බොහොම පාර්ශවෙන් දාන ඕන මොකද කැනන් වගේ නෙමෙයි Sony මම හරියට කළත් මයික් කැමරා දෙකක් සවුත් වුණා ඉතින් ඒක මම හදාගත්තා ඉතින් මේ Sony වලට සාමාන්‍ය දානකොට හරි පරිස්සමෙන් දාන්න ඕනි නැත්තං ඉතින් ඉවරයි මම පෙන්නන්නම් මේක මේ එක ෆෝල්ඩරේක නිකන් දාන්න යන්න එපා ඔයගොල්ලෝ ඔයගොල්ලෝ දානවා නම් ෆෝල්ඩරේ මෙතින් මේක තමයි ඔයගොල්ලෝ ඩවුන්ලෝඩ් කරන්නේ මෙන්න මේ ෆන්ක්ෂන් එක බොඩි ඩේටා කියන එක හරි .dat හරි ඒක දාන්න ඕනේ මේ root කියන ෆයිල් එක ඇතුළට මම ඒක දාලා පෙන්නන්න ඔයගලන්ට මේක මෙතින් 4.0 එක ඩවුන්ලෝඩ් කරාම එක මෙන්න මේ වගේ සමහර පේජ් එකක් එනවා ඊට පස්සේ ඩවුන්ලෝඩ් කරන ඕනේ ඊට පස්සේ ආයෙ ඩවුන්ලෝඩ් ක්ලික් කරන්න ඕනේ හරි බලන්න මෙතන මෙතන තියෙන සම්පූර්ණ විස්තර ටික ඔයගලන්ට කියවනවා නම් ඉතින් අච්චර අවශ්‍ය නැහැ අපි කියවනවා නම් පොඩ්ඩක් හොඳයි මොනවද තියෙන්නේ කියලා බලා ගන්න ඊට පස්සේ ඩවුන්ලෝඩ් වුණාම මේ ඩවුන්ලෝඩ් ෆයිල් එක මෙන්න මේ විදිහට තමයි එන්නේ ඉතින් මම මේ දාලා පෙන්නන SSD එකට හැබැයි ඊට ඉස්සෙල්ලා මේ කාඩ් එක අනිවාර්යෙන් ෆෝමැට් කරගන්න ඕනේ කැමරාවට SD කාඩ් එක දාලා ඉවරලා ෆෝමැට් කරගන්න ෆෝමැට් කරලා ඔයගොල්ලෝ කම්පියුටර් දාගෙන ලැප්ටොප් එකක් තියෙනවා ලැප්ටොප් එක එහෙම නැත්නම් ඩෙස්ක්ටොප් එකක් තියෙනවා මෙන්න මේ වගේ ඩොංගල් ලැප් පාවිච්චි කරලා ඔයගොල්ලෝ දාගන්න මේකට දාගෙන ඉවරලා ඊට පස්සේ කරන්න තියෙන්නේ කැමරාවට දාගන්න තමයි මම කැමරාවට දාලා පෙන්වන්න මොකද්ද කරන්න ඕනේ කියලා හැබැයි පරිස්සමෙන් ඔකලෝ USB එකට දාගත්තට පස්සේ මේ බ්‍රීෆ් කේස් එක පෙන්වලා තිනවා මෙතන යටම් ෆන්ක්ෂන් එක මේ තියෙන බ්‍රීෆ් කේස් එක පෙන්වලා තියෙන එකේ ඇස් ඔකලෝ යන්න පල්ලෙහාටම ගියහම අල්ලෙහාම ෆන්ක්ෂන් එක යටම තියෙන ෆන්ක්ෂන් එක මේ සෙටප් ඔප්ෂන් කියන එක සෙටප් ඔප්ෂන් කියන එකේ මේ යටම තියෙන වර්ෂන් කියලා වර්ෂන් එකට ක්ලික් කරන්න ක්ලික් කරාම දැන් ඔයගොල්ලන්ට පෙන්වන්නේ නැති බොඩි එක fx3 වර්ෂන් 3.00 කියලා ඒ එකම එතන පෙන්වලා තියෙනවා සොෆ්ට්වෙයාර් අප්ඩේට් කියලා මේ සොෆ්ට්වෙයාර් අප්ඩේට් කියන එක මෙතනට එන්නේ ගොඩක් දුරට මෙතනට එන්නේ ඔයගොල්ලන්ට මේ වගේ හොඳට ලයිට් එක වැද ලයිට් බ්‍රයිට් එකේ ඔයගොල්ලන්ට පේන්නේ හරියට බ්‍රයිට් විදිහට පේන්නේ හරි තැනට අර ඩාටා කියන කොපිය වැටුනහම يعني SD කාඩ් එකේ කොහටක දාන්න බෑ ඒක එලියට දාන්න එලියට කොපි පේස්ට් කරන්න හරි ඊට පස්සේ අනිවාර්යෙන් SD කාඩ් එකත් ෆෝමැට් කරන්න ඕන අනිවාර්යෙන් හරි ඊට පස්සේ ඔයගොල්ලෝ කැමරා එකට දාලා මම අර කිව්ව විදිහට ඔප්ෂන් එකට ගිහිල්ලා එතනින් වර්ෂන් එකට යන වර්ෂන් එක ගියාම ඔයගොල්ලන්ට මේ විදිහට පෙන්නවා මෙහෙම පෙන්වුවට පස්සේ කරන්න තියෙන්නේ මෙන්න මේ සොෆ්ට්වෙයාර් අප්ඩේට් කියන එකට සිලෙක්ට් කරන්න අප්ඩේට් කියන එක සිලෙක්ට් කරන්න සිලෙක්ට් කළා ඕකේ කරන්න හැබැයි මතක තියාගන්න මේවා මොනා කරන්නත් ඉස්සෙල්ලා හරි අනිවාර්යෙන් බැටරිය ෆුල් චාර්ජ් වෙන්න ඕනේ බැටරිය ෆුල් චාර්ජ් නැතුව මේක කරන්න එපා හේතුව දැන් ඔයගොල්ලන්ට පේනවා ඉතින් මගේ බැටරියේ බැටරි පර්සන්ටේජ් එක 100%ක් තියෙනවා ඒකින්ද අනිවාර්යෙන් බැටරිය 100%ක් තියාගන්න. හරි මොකද මේක Sony.
කැනන් වගේ නෙමෙයි. ඊට පස්සේ ඔකල මෙහෙම අප්ඩේට් එක ක්ලික් කරන්න. ඊපස්සේ මෙතන එක බාන්න මොනවද එන්නේ කියලා මෙතනට. Please follow those instructions until the very end. Okay. පස්සේ එක සිලෙක්ට් කරන්න. Execute කියන එක. Execute කියන එක අනිවාර්යෙන් සිලෙක්ට් කරන්න. උඩ ඔයාලට පෙන්වනවා 3.00 එකේ ඉඳලා 4.00 එකට තමයි අප්ඩේට් වෙන්නේ. ඊට පස්සේ ඔය execute කියන එක ඔකෝ මේක ඒක තියෙන විදිහට follow කරන්න follow කරලා okay කරන්න. එක යටටම ගන්න. නෙමෙයි මේක select මේ box එක select කරලා මෙව යටටම ගත්තම තමයි අර execute කියන එක මේ ඔයගලන්ට හොඳටම පේන්නේ. ඊට පස්සේ තමයි ඒක වැඩ කරන්නේ. හරි ඊට පස්සේ ඔය execute කියන එක click කරන්න. okay කරන්න. okay කළා මුකුත් කරන්න එපා. පොඩ්ඩක් ඉන්න ඔකෝ ඔක screen එක යනකම්. හරි ඊට පස්සේ ඔකලන්ට පේනවා ඇති මෙන්න මේ ලයිට් එක බ්ලින්ක් කරනවා. හරි ලයිට් එක බ්ලින්ක් කරනවා. එහෙම ලයිට් එක බ්ලින්ක් කරනක පොඩ්ඩක් ඉවසලා ඉන්න මුකුත් ඔබන්න කරන්න මුකුත් කරන්න යන්න එපා. හරි ඊට පස්සේ ඔටෝමැටික් ඔන් වෙනවා. මේක සම්පූර්ණම අප්ඩේට් වුණාම මෙන්න මේ වගේ මැසේජ් එකක් එනවා බොඩි අප්ඩේට් කම්ප්ලීට් කියලා. හැබැයි මේකට විනාඩි 5ක් නෙමෙයි යන්නේ. සමහරවිට විනාඩි 10ක් යනවා, විනාඩි 15ක් යනවා, සමහරවිට ඊට වැඩි යන්නත් පුළුවන්. ඒකයි මම කිව්වේ මේ හැමතිස්සෙම ෆුල් චාර්ජ් කරලා බැටරිය තියාගන්න. බැටරිය බාගට තිබ්බොත් සමහරකට සොෆ්ට්වෙයාර කෙලවෙලා බෝඩ් එක පිච්චෙන්න පුළුවන්. ඒකින්ද සම්පූර්ණම බැටරිය ෆුල් චාර්ජ් තියාගන්න. තියාගෙන තමයි අප්ඩේට් කරන්න ඕනේ. මට ඔකලන්ට කියන්න තියෙන්නේ මේකලෝ ඔකලෝ දකින්න දැන් මම මේක අප්ඩේට් කරනවා. බෑ අප්ඩේට් කරලා මැෂින් එක ඔන් වෙනකම් මට ෂුවර් එකක් තිබ්බේ නැහැ මේක ඔන් වෙයි කියලා. හේතුව තමයි මම ගොඩක් කට්ටිය දාලා තිබ්බ කමෙන්ට්ස් වලට ඒකලෝ කියලා තිබ්බ කරන්න එපා මේකට මැෂින් මේ කැමරා එක සාල්ලාට ඔන් වෙන්නේ නැති වෙයි කියලා. ඒ බයක් හිතේ තියාගෙන මේ රිස්ක් එකත් අරන් තමයි මම කරේ. හැබැයි කිසි අවුලක් නැහැ. කැමරා එක ඔන් වුණා. මම අර ඔකලන්ට කීපී විදියට බැටරිය ෆුල් චාර්ජ් තියාගන්න එක සේෆ්ටි ඔකලන්ට. නැත්තම් මේ පොඩි ගානක් නෙමෙයි මේක ලොකු බර ගානක් වෙනවා කැමරා එක. ඉතින් ඔකලන්ට තියෙන ඉතින් ඔකලයින් කැමරාව වින්ද ඔගොල්ලෝ දෙපාරක් කියවලන්න. තේරෙන්නේ නැතුනත් කමන්නේ ඉංග්‍රීසි වලින් කන්වර්ට් සිංහල වලට කන්වර්ට් කරලා හරි කමන්නේ කියෝලි වල. තේරුම් අරගෙන අප්ඩේට් කරන්න. එතකොට ඒකේ තියෙන ඔකලන්ට වාසි මොනවාද මේ අප්ඩේට් එකේ? කැමරා එකට බොඩි එකට තියෙන හානිය මොකද්ද? ඒවත් කියවන්න. බල්ලා YouTube එකේ කවුරුහරි දාලා තියෙනවා නැත්නම් කවුරුහරි කමෙන්ට් එකක් දාලා තියෙනවා ඒකත් කියවන්න. කියෝලෝ බල්ලා අප්ඩේට් කරන්න. හැබැයි අප්ඩේට් කරන්න ඉස්සෙල්ලා අනිවාර්යෙන් අර මොකලන්ට ඉස්සෙල්ලා කිව්වාගේ බැටරිය ෆුල් චාර්ජ් කරගන්න. එහෙම නැත්නම් ඉතින් මේ ස්ක්‍රීන් එක ඔන් වෙන එකක් නැහැ. ඒ වගේ මේ සමහරලාට මද බෝඩ් එකත් මේකේ බ්ලොක් වෙන්න පුළුවන්. මගේ කැමරා දෙකකට එහෙම වුණා. ඒකෙන්ද යාළුවනේ අනිවාර්යෙන් මේක අප්ඩේට් කරනවා නම් ඔකලන්ට මම කියන්නේ හරි මේ උනන්දුවෙන් මේක කියන්නේ බැටරිය අනිවාර්යෙන් ෆුල් චාර්ජ් කරගන්න. නැත්නම් ඉතින් අබසරණයි කැමරා එකට. එහෙනම් ජය වේවා මගේ අප්ඩේට් එක සක්සස්. එහෙනම් ජය වේවා. fx3 එක මම තාම රිව්‍යු කරේ නැහැ. රිව්‍යු කරලා මේ වීඩියෝ එකට නෝකලට දාන්න. එහෙනම් ජය වේවා.